Iයිබන් අපේ හිස්්‍රී ය නාලිකාවට ඔබ සාදරෙන් පිළිගන්නවා. විධ ඉතිහාස කතා විධාආකාර චර්ථකතනය කරනවා. අද සමාජය තුළ. හැබැයි ගැටලුුවක් තියෙන්නේ නිවරදි ඉතිහාසේ කොමද දැනගන්න. අද කොටින්ම කියනවනං ලංකාවේ රාජධානි අනුපිළිවුලත් අපේ උන්ට බෑතාම්. ඒකටත් ඊසානදික පලාතිකකිෙන ජාතියයක්ත්තව මේ ඇතුළ ඉන්න. ලංකාවේ පලේන රජතුමා කිව්ම. අර හස්සසිිය එක පන්නපු පල් හොරෙකුට තමයි අදටත් ලංකායි පලින් රැත්තුමා කියල කියන්නේ. මෙහෙම රටක් හැබැයි කතාවනං වසර දෙදාස් පන්සියක ලිකති ඉතිහාස ඇත් තියෙනවා. දන්න මගුලකුත් නෑ පුළුවන් මගුලකුත් නෑ බෑ කියන්නෙත් නෑ හා කියන්නෙත් නෑ සියලු දෙනාම මහාලුකොට පුරසාරන් දොඩෝනවා අපේ ඉතිහාස කතාාව කියලා. එකකවුව හල බලන්න ලංකාල් පලවෙන් රැත්තුමා කියෙන පුළුවන්දකිල් ඔබ ඔබ තේරුන්ග නොබට පුලුවද කියලා. ලංකාවේ රජතුමා අදටත් විජය කුමාරයා කියන පිරිසත්ව මේ රටේ බිහිවෙල ඉන්නේ. අපේ අද ප්‍රධාන මාතෘකාවට පත්වන්නේ ඔබ කවුරුද්දන්නවා ඕන තැනක ප්‍රේම සම්බන්තා තියෙනවනේ. සාලිය කුමාරයාටත් වැඩේ කෙලවුනේ අශෝකුමාලා කෙන සැඩුල් කාන්තාවට පෙම් බඳින්ද ගිහිල්. ඒක ඉංගලන්තයටත් පොදදුවිනෙ ඩයිනකුමරියගේ. පොඩිපුතත් අවසාන්ට ඇ කැනඩාට පැල්ල කියයාන්නේ එකන රජකට වඩ තමන් නොන වට නෝ කියනක තන්දෙ ඉතින් ඉතිහා තුළ මේ දිර සුන්දරදේවල් සිදවෙල තියෙනවා. එක ඉ ඉති ධන ආද නාසයකිලි කියන මේක මෙසේ සිද වනා කිය එක. ඉතින් මං අද අරගෙන යනෝ ඔබ ලංකාවේ අන්තිම රාජ්ධානමක අද අපි මහ ලෝකෝට කියනවා කැන්ඩිය නොයි කියලා. කැන්ඩිය අනෝකිලි වචනයක් නෑ. කැන්ඩි කියල කියන්නේ සුද්දට සෙංකඩගල උච්චාරණය කරගන්න බැරුව කිව්ව කතාවක්. කැන්ඩි කියල කියන්නේ කන්ද කියන එක. ඉති කුට කන්ද යන්න බැරිනිසව් කැන්ඩිය නෝකෙන වචන භාවිතා කරනවා. සෙංකඩගල රාධානී හරි නම තමයි සෙංකන්්ඩ ශයිලාබිධාන පුරේ. සකඩ ශයිලාබිධාන පුරේ ආරම්භ වෙන්නේ පලවෙනි තතුමාට පත්වන්නේ විමල ධර්ුම සූරිරත්තුමා. එතුමා කොනප්පු බණඩාර් නමින්තම සඳහන් වෙන්නේ. හැ මේ කතානායක කොනපු බණඩාරනව අපේ මේ කතානායකැබෝ්ට පත්වන්නේ නායක්කාරව වංශයේ හිටියා අන්තිම රජෙක් ඒතමයි ශ්‍රීවිකම රාජසිංහ නොහොත් කන්න සාමි කුමාරයා කන්නසාමි කුමාරයා රාජත්වට පත්වන්නේ ලංකාවේ එකසිය අසූපස්සෙන් ටත්තුම හැටියට හැබැයි අප එකසි අසු පස්සෙන් රජතුක් ඇමරිකාවට ගියාම ඇමරිකාවේ පළවෙනි ජනාතිිපතිවරයා. ලකාව සි ස ප ත්තු මරිකා පල නත ප තිවේ වද මරික ල න සමකට මරිකයි පල ත්ව පුලුවන්. ලංකාවේ එකසි අසූපස්ෙ රජතුමා බැරිවන්නඩ පුළුවන් මේක තමයි ලංකාව තිහාස කලිගන්න. ඉතිං අපි මේ කතා කරන්නනත් අපේ රටේ හිටපු එකසි අසු පස්ව වනත්තුමා රාජත්වට පත්වන කාලේ. ඒ තමයි කන්න සාමිකුමාරය. කන්න සාමිකුමරු රජවෙනවා ශ්‍රීවික්‍රම රාජ සිංහනමින්. ඔහු රජ කරවන්නේ කවද. ඔහු රජකිරීමට මලිත්වය ගැටයුතු කරන්නේ. පිළිම තලව්වේ මහාධිකාර. පිළිම තලව්වේ මහාධිකාරම් තමයි මුත්තුසාමි කුමාරය සිටියදී කන්නසාමි කුමරුන්නමින් රජකරවන්න. කණසාමි කුමාරයයාට ශ්‍රීවික්ම නාාජසිකට නමදදාාන රිකත්තේ ගන්නන්නේ පිළිම තලාවේ මහාදිකාර. ඉති පිළිතලවේ මහාදිරම් කන්නසාමි කුමමාරය රාජ්‍යත්වට පත් කරනවා එක අි පි කතාග සසිංකට කල රාද්ධාන. රජ කරවලා කාලයක් ගත වෙනකොට එතුමාටඉතින් විධ ප්‍රශ්න පැන ගෙනවන්නේ ඒ කාල සිරිතත්ති වුණ. අධිකාරම්වරුන්ට තමන්ගේ රට තොටේ සංචාරය කරන්නේ යන්න පුළුවන් හැබැයි තමන්ගේ නෝනවුරටිකරගනයන්න ද. ඉතින් එදත් සිද් වනාා තමන්ගේ නෝනවුටික තිය යන්න දැ ඔබ නුවරට ගිහිල්ලඇදින නුවර ඕන තරද දෙේවල් බල යනවන්නේ හැයින් නුවරයන්න දවන්ද තරන්නන්නේ නුව නතරන්දවලට බාගතතියනවා ඔබ දැක තිෙනවාද අපේරටේ හිටපු අධිකාරම්වරුන්ගේ වලව්වලට අද වුුණුදේ. අපේ රටේ අධිකාරම්වරුන්ගේ වලවලට අද සිද්ධවෙලතියෙන දේතමයි සමහර සුදු ආණ්ඩුකාරවරු ඒ වලව මිලට අර්ගෙන එව්වට ඉංග්‍රසි නම්දාගෙන එව් ඇතුළේ හෝටල් හදාගන අද අපේ උුගෙන් ගා කනතත්ඇත උදා වෙලාතියෙන්. ඉතින් මම්ම කතා කරන්න යන්නේ ඇහලේපොල කුමාර හාමි පිළිබඳව. ඉතිං ශ්‍රීවික රාසින්ගරතුමා ඉතිහාසුල් අපි දකින කලු පාරජික් ැටියේ. ඒ අපි දන්නවා කාවන්තති ස මහරත්තුමත් කළුපාට. ඒනිසාතම කාන්ති ස මහරත්තුමට කාකවන්න්‍ය තිස්ස කිලිකු. ඒවගේ සාමානින් දකුණු ඉන්දයානූ රජවරු කළුපාටයි. අපේ රට ඇතුළ තිබනාා අපේ එකම කියයිනදයක්. අනනිතක උඩර රාද්ධානයේ නිලමවරු සහුඩරර් රාධානී හිටපු අපි කියැන්නේ කුමාරිහාමියන් ඉතාමත්ම තමන්ගේ ස්වාමයාට භක්තිවන්තභාවේ දැක්කවා. ඉතින් ඇහැලෙපොළ කුමාරිහාමී සහ තමන්ගේ දරුවටික රජමාලිගාව මෙහම ඉන්නකොට. ්‍රවික්කම රසිං රත්තුමාට හිතෙන්නැති ලංකාවේ සුදුකාන්තාවක්ක පොඩි සම්බන්තා පවත්ත ගන්නු හොඳයි කියලා. ඒකට මූලික අරයදීමේ කටයු සුද්ධ ගන්නවා. සසිවික්කම රාසිං රත්තුමා නිතරම මල්වනයටෙන්ට පටන්ගන්නවා. ඇවිල් ඉති ඇලපොු කුමාර්යයාම නොකුත් ඉතින් අඩන් තේටන් දාන දන්නවා ඉති රජරර්ුණාවම මොවද කරන්නඇත කියලා අපිත් මොනාද නොකරන්න. ඉතින් අවසාන්ට ඇහලපොල කුමමාරයහමට ඉවන් වගේ දැනන්න නැති මේ කල්ලා මොකද එන්ඩහ දන්න කියලා. ඇපොල ුමරි හමට ස්්‍රීවික්කම රාසිංහ රැතුමා මොකරරි අයිතියෝජනාවගේ නැති ඒෝජැත මොකදදිකල තිය සඳහන්ග එක හොයාගන අන්දෝනී. ඉතින් මේ විදියට ්‍රවික්කම රාසිංහ රැත්තුමා, ඇහලේපොලො කුමාරිහාමි සමඟ ප්‍රේම සම්බන්තාවක පැටලිීමටයුතු කරන. එහි ප්‍රතිඵලයක් හැටියට උඩරක් රාදධානී දෙදරායනවා. එහි අවසාන ප්‍රතිඵලි බවට පත්වන්නේ මොකවත් දන්නැති. ඇහල පොල නිල සබරගමේ රාජ්‍යය කරනකට ආරචියයක් ලැබෙනවා ්‍රීවිකම රාසිනැතුම ඇවිල්ල හම්බ වෙන්න කියලා. ඕකට මූලික වශයම කටියුතු කරන්න ඒකාලෙ තිබුණා ය බල තල බදීම පොඩි ගැටලෝක තිබනේක් ැලි ගොට කැමිතින හලේ පොල ඇහැල පොල කැමිතින එක් ැලිගොලට ඉති මේ ගොල්ල අතට තිබුණ ැටලුව තමයි. බල බදීමේ ගැටලුවක් හැටියට නිතම රජතුමා ඇහලපලු කුමාරිහාමීට මේ විදිට අයිතුු ප්‍රයෝජන ගේන කොට එක දරකයාග දකු නැ තත්වයක් උදාවයන. ොකද මන්ගේ ස්වාමයාට මේක කිවත්ම ප්‍රශ්ණය ඇතිවනිසා. අවසානයට මේක නිමාවට පත්වන්නේ ප්‍රේම සම්බන්තාවේ අවසාන ප්‍රතිඵලය ඇහැලෙපලු කුමාරිහාමි මත්දුම් බණ්ඩාර ලොකු බ්ඩාර සහ කිීරි සප්්‍යයා ගාතනය කිරීම. එතකොට උදර රාධාන තුළු සිදුවුණනු විශාල විනාසයක්. සහ ඒක මිනිසු දරාගන්න බැරවුණ. මේ ඉතිහාසේ තුළ එක විටදී ඉතිහාසේ සෝකයක් දන්නවනවා. තවත් පිටිකදී ඉතිහාසය කුතු හලයක් දන්නවනවා. තවත් පටකද ත්‍රාශයක් ජනවන්න පුළුවන්. ඇත් තවත් පටිකද ඉතිහාසයහලකෙන හරි න් විශයබවටත් වනවා. ඒතරන්නන්නේ අපි දුක හිතන තැනුත් ඉතිහාස තුළ තියෙනවා ඔබ මතකතියාගන්න සමහර වාර්තාාවලතියෙනවා ඇහෙලේපොලු කුමරිහාමී ඇතුළු කණ්ඩායම ගාතනයකරපු දවසේ. උදර රජධානය ඇතුළේ දින හතක් යනකං කිසිම බතක් ඉවවනෑ කළ සඳහගනවා. ඒකාලේ තෙසිත් වද තිබුණා එකැන්ට රාමාණ්‍යයෙන් අපි දන්නවා තෙසිත් දඩුවම් ලබා දුන්නේ විශාාව වයෙන් රිි ක සිදුව හැයි කාතාවට ලබාදුන්න දුවම තමයි දියගල්ව මරා දැීම. අපි දකිනු අදටත් ඇහලපොල කුමාරිහාමිගේ සිරුව ගොඩගත්ත තැන බෝගම්බර තිබලට හම්බෝ බෝගම ඇතුළට අපට ගියාට පස්සේ ැ බෝගම්බර කියල කියන්නේ හැෙපොල කුමාමරි හාම මදම වන්්ඩා. ඇතකොට මේ කියන කටිහිට පු ගෙදර තමයි පසෙ කාෙක ද බෝගම්බ රි කදර වට පත් කළ තියෙන ඒක ප්‍රංශ විප්ලවේ සැමරීම වස් ප්‍රංශ ජාතිකය හඳන බස්ටිල් ආ ප්‍රෘත්තමක නිර්මාණය කලතිය. ඉදි මේක ඇතුළේ අදටත්වයන දින හකට පස්සේ ඇහැලේපොලො කුමාරි හාමි ගොඩගත්ත තැන හත පිස්මාර්ක ඇතියෙන මං අර කිවන ඉතිහාසේ ගලයකට වකුරක් වගේ ඉගෙන ගන්නවා නං අපේ හිස්වයක එකක්ුතුුවෙන්න්න අපේ හිස්තවේක ඇතුළ කතා කරන්නේ අපේ ඉතිහාසේ. ඉතිහාස තුලැි කතාර නිවර ඉතිහාස. ඒක අපේ මේ YouTube නාලිකා ප්‍රධාන තේමාව බට පත්වාන්නේ. මොකොද ඔබ මුදලක්්‍යවාගන ඔබ ගේටික වදකරන ඔබ සත්‍යය තුරතුර දැනගන්න මයි මේ කරද ඉසා නාලික නොතරන්තියෙනවා. නමුත් මේක ඇතුට තේන සත්ත්‍යය තුරතුර දැනගර මකිවන ගලයේ කොටපු අකුර යම් සේද ඉතිහාසත් ඒවාගේ යම්සේ වී යුතු. ගොඩත් දුරට අතුගාගන යන දේවා හුළග තමයි ඉතිහාසික අත පොගන්න හැ ඊට වඩා. එ හාට ගියපු සුංගාරයක් ඇතිවුණු ප්‍රාසිෙක් ඇතිවුුණු බිසියක්ක් ඇතිවු තිහාස කතාවක් මේ ඇදර තියනවා. මේක හරි කියෙන ඕන හාරාගන අවසනෝගේ දෙයක් තමයි. ඔබ කවදත් අහලති ව නෑනේ උඩරාධානය බිඳ වැටු ප්‍රේම්බතාව කියලා මම කියනවා උඩරාධානය බිඳ වැටීමට ප්‍රබල වශයෙන් බලපාන්නේ ශ්‍රීවික්කම රාජසිංහ නැමැති. නායක්කාර වංශික මේ රජතුමාගේ මේ නොහොබිනා ක්‍රියාව අවසානයට උඩරර්රාධානය ඉෙදිරීමටියයුතු කලා විතරන්නේෙ. අහිංසක දරු පරම් පරා ගණනාවක් විනාස්කිරීමට හේතුුණ. ඉතින් මේ වගේ තවත් ඉදිරියටත් මේ වගේ අප්‍රකට තොරතුරු ඔබ අහල් නැත්තොරතුරු දැනග නවශනං එකතුෙන්ද මේ අපේ හිස්ශ්‍රීනාලිකාවත් එක්ක. එතකොටට සත්‍ය තොරතුරු මොනවාද ඇත්ත තොරතුර මොනාද සතය තොරතුර ඇත්තොරතුරු කියන දෙවල්ම හැමදයම් අපට එකතුර ගන්න පුළුවන්. අප්‍රකට දේවලුත් එක් මේ ඇතුලියන්නේ. එත කොටේගේ ශ්‍රීවික්කම රාසිංග රත්තුමා කියලා කියන්නේ. දරට සමාජයේ තුල පිුලට බාදිනු රජේ. එකට හතුවට පට පත්තන්නේ සහර වෙලා ද ඇහලේපලළ කුමමාරි හාම ගාතනයකිරීම වි නැති. අපි කාලෙද අතාවක් හන බාති ෝන්ඩෝලිගෙන චෝන්ඩෝලිගන වෙන නාලිකා කතාකර වෙනම කලිප්පකක් ඇටියට ජෝන්්ඩෝයිලික සහර පොතක තියෙනවා ඇහැලේපළු කුමාරිහාමී මියගියාට පස්සේ දින ගණනාවට පස්සේ එතුමිය බෝගම්බර් වැැව් වටය ඇවිද්ධයි කියලා. නිකන්නෙවෙයි ලැමට ගසාගනිින්. ඇමට ගසාගනිමීම නවිදකිලට තව සඳහනයනවා. හැබයි අවසාන්ට මේ උඩර රාජ්ධානයේ විනාසේට පත්කරපුූ ශ්‍රීවිකම රාසිනරත්තුමාන්ට මොකොද වඋනේ. අපේ මිනිස්සුම එකුතු වෙලා ශ්‍රීවික්කම රාසිනතුමා කුදලගෙන ඇදගෙන ඌරෙක් වගේ ඇදගෙන අරගෙන ගිහිල්ලා දකුණු ඉන්දියාව වෙෙල්ලෝර බල කොටුවට. ග තු ද හ ර ර ට ද ි මට ැන දිය ී තු ටන ත ර ද ල ල ද ැ ද හ රුදුු පිට ර චි ෙද හොද ෙ ර . අපේ ස නල තෙ හැමදදාම් සබන්ධ වන්න එතකොට මේ නිවර ද හස තන්දර බට හැමදාම. සත්්‍යය ොරතුර දැනගනීමට හැව ලබෙන න ොලදරන් තියවන්නේ හැම නම මේි පඳරුකට ගැහුවත් තිහාස කියෙනෙ කතදර මතුවරෙන. හැබැයි ඒ තිහාසේ හරිට කියෙනවන්නම් කරවිල කනෝ වගේ තමයි කරිවිල කන්නබෑනෙ කරවිල තිත්තයින හැබයි අපේ ඉතිහාස කතාව මී පැණිවගේ සුන්දරයි. අපිම කතා කරන්නේ සත්්‍ය ඉතිහාස කතාව සත්‍ය දේවල් පදනම් කර ගැමින් උරවිද්‍යා හාහසය මුුසුරගනමින් ගෙන යන ඉතිහාස නාලිකාවත්තමයි අපේ හිස්ත්‍රි කියල කියන. ඉති ්‍රීවික්කම රාසිංග රත්තුමගේ අ දුරු දර්ශි ක්‍රියා ලාාපය. අවසානට අහිංසක කුමාරවරු දෙදනෙක් සහ අත දරුවෙක් මිය පරලොෝවයාමට හේතු වවාා ඒ තමයි උඩර රාධානී විනාශවීමට ප්‍රධාන වශයම හේතු වෙන්නේ දැන්ෙදකොට අපට හොඳටනම් පැදිලි වෙනවා. උදර රාධානය සුද්දල්ලගන්න කලින්. උඩරර්රාධනය බේදබින්නතා ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතුවෙන්නේ මේ ප්‍රේම සම්බන්තාවක් ඇැටියන්නේ මොකද ප්‍රේමේ කියනෙක්ට විටකද සුන්දර වෙන්න පුළුවන් විටකදි අසුන්දර වෙන්න පුළුව. ඒ ප්‍රේමේ තුළදී සැබෑ ප්‍රේමවන්තයයා කවුද සැබෑ ප්‍රේමවන්තය කෞද කියන කන්දරයේ ඔපපු කරගන්න වෙන්න නැහැ නමුත් උදරාධානියය බේදවීම සඳහා නැත්තම් බිද වැටීමට නිසි ආකාරයෙන් බලපෑවා මේ ඇහැලපොළ කුමාරි හා මිත්තක ඇතිකරගත මේ සම්බන්තාව. මේ තමයි ගලේකෙටු අකරුවගේ සඳහනන අපේ හිස්ත්‍රී YouTube නාලිකව. මේක හොඳයි නම් ලයි එකක් දාන්න කමින්ට එකක් දාන්න. එතකොට අපේ හිස්ත්‍ර හමදාම ප්‍රගණක පුුවන්.